අයිබෝන් ඔගොල්ලෝ මේකතලා එන්නේ මයි අප්ඩේට් එක එකත් එක්ක. ඉතින් අද මම මේ ගෙනල්ලා තියෙන්නේ ගේම් ගුරු එකේ ටියුටෝරියල් අලුත් ටියුටෝරියල් සෙට් එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මේකේ කලින් ඒ කියන්නේ දැන් ගේම් ගුරු කියන්නේ ද ගේම් ක්‍රියේටර්ස් කියන කට්ටියගේ ගේම් එන්ජින් එකක් කියලා කියන බලද්දි මේක ගේම් එන්ජින් එකක් කියන්නේ මෙහෙමයි. මේකේ පුළුවන් අපිට ප්‍රෝග්‍රෑමින් ගැන කිසිම දැනුමක් නැතුව ගේම් එකක් හදාගන්න. ප්‍රෝග්‍රෑමින් ගැන දැනුමක් තියෙනවා ඕකට පුළුවන් ඇඩ්වාන්ස් ගේම් එකක් හදාගන්න. ඉතින් එහෙම නැතු වුණත් ඔයගොල්ලෝ මේකේ ගේම් එකක් හදාගන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් ගැන දැනුමක් නැතුව වුණත්. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක සාමාන්‍ය ඩොලර් 20ක් වගේ යනවා. හැබැයි අපි පොඩි කම්පිටිෂන් එකක් තියෙනවා මේක ද ගේම් ක්‍රියේටර්ස්ලායි අපි ඒ කියන්නේ මයි හබ් එකයි එකතුලා තමයි කරන්නේ. ඔගලන්ට කීස් පහක් දෙනවා. ඒ කියන්නේ ගේම් ගුරු ලයිසන් පහක් ඔගලන්ට ෆ්‍රී දෙනවා. හොඳම ගේම් පහකට FPS ක්‍රියේටර් හරි එහෙම නැත්නම් ගේම් ගුරු එක හරි පාවිච්චි කරලා හදපු ඔගලෝ ඒ කියන්නේ හොඳ ඇඩ්වාන්ස් නෝමල් විදිහට නිකන් ඔහේ දාලා නෙමෙයි ගේම් එකක් හොඳට හදලා තිබ්බොත් ඒක අපි චෙක් කරලා බලලා අපි කියන්නේ මම චෙක් කරලා බලලා ඔයගලන්ට දෙන්නම් කීස් පහක් දෙන්නම්. එතකොට ඔයගලන්ට ඉතින් මේක ලයිසන් වර්ෂන් එකම පාවිච්චි කරන්න පුළුවන්. ලයිසන් වර්ෂන් එක ඉතින් ගොඩක් තියෙන වාසිය ඔයගලන්ට ඒවා පස්සේ දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් Google කරලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතන තියෙනවා ඔයගලන්ට ඕනේ එන්ටිටිස් ටික පුළුවන් මෙතනින් දාගන්න. මම ඔයගලට මෙතන අපි හදපු ඒ කියන්නේ අපි කියන්නේ මේ ගේම් ගුරුලා හදපු මිෂන් එකම පෙන්නන්නම්. ලෝඩ් කළා මේකේ. දැන් මේ වීඩියෝ එක නම් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔක්කොම. ඒ කියන්නේ මොනේ දැන් මේක නිකන් ඔයගලට නිකන් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් වගේ තමයි. හරි එන්ටිටිස් ටික තාම ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ ඔයගලන්ට drag and drop කරන්න අපිට ඕනේ items ටික. එතකොට මෙන්න මේ වගේ අපිට හදාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කට්ටිය හිතන්නේ ගේම් ගුරු එහෙම නැත්නම් FPS ක්‍රියේටර් එකම හරි බේසික් එන්ජින් එකක් කියලා. හරි මේක ප්‍රෝග්‍රෑමින් ගැන දැනුමක් ඕනේ නැති හින්දා බේසික් එන්ජින් එකක් තමයි. හැබැයි ඒ වුණාට මේ වගේ මිෂන් එකක් හදන එක බේසික් දැනුමක් තියෙන කෙනෙකුට කරන්න බෑ. ඔයගොල්ලෝ පේනවාද මේක මාරු දෙයට ඇඩ්වාන්ස් විදිහට හදලා තියෙනවා කියලා. එක එක වේව් පොයින්ට්ස් එක අපි නිකන් මේක නිකන් ප්ලේ කරලා බලමු මොන වගේද කියලා තියෙන්නේ. ඉතින් මේ ගේම් හදනකොට තියෙන ප්‍රධානම දෙයක් තමයි අපිට මේකේ දැන් මෙතනින් එහාට අපි හිතමු දැන් ප්ලේ පටන් ගන්න මෙතන ඉන්නේ. හරිද? ඔයාලා පේනවාද මෙතන ඉන්නා ප්ලේයර් ස්ටාර්ට් එක? හරිද? ඉතින් මේක මෙතනින් පටන් ගන්නත් ප්ලේයර්ට නොතේරෙන්න ඕනේ මෙතනින් එහාට අපි යන්න දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යන්න දෙන්නේ නැහැ කියලා තේරෙන්න ඕනේ. හැබැයි ඒක අපි නිකන් බලෙන් එක එක ගල් ගොඩාක් දාලා හැම කරලා ලොක් කරලා හරියන්නේ නැහැ. මේ මිෂන් එකේ ගානට මේ වගේ ප්ලේස් කරලා තියෙනවනේ. ඒ කියන්නේ මෙතනින් එහාට තියෙන තාපයක් ඒකයි අපිට යන්න බැරි. ඒ වගේ අදහසක් එන්න හදලා තියෙන්න ඕනේ. මේක මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. නිකම්ම මේ ටික drag and drop කරලා දාන එක විතරක් නෙමෙයි ගේම් එකක් හදනවා කියන්නේ කියලා. ඉතින් මේ ගේම් ගුරු එකේ FPS ක්‍රියේටර් එකේ තියෙන වෙනස විතර මම ගොඩක්ම දකින්නේ ගේම් ගුරු එක ගොඩක් ටාගට් කරලා තියෙන්නේ මේ වගේ එළිය මිෂන් වලට. ඒ කියන්නේ නිකන් අවුට්ඩෝ මිෂන් වලට තමයි ගොඩක්ම ටාගට් කරලා තියෙන්නේ. හැබැයි FPS ක්‍රියේටර් ටාගට් කරලා තියෙන්නේ ගොඩක්ම දුරට මේ බිල්ඩින් ඇතුලේ තියෙන ඒවට. FPS ක්‍රියේටර් එකේ ගොඩක් මේ වගේ එන්ටිටිස් එළිය දැම්මොත් සාමාන්‍යයෙන් ගේම් එකේ හිර වෙන්න බලනවා. ඉතින් මේක නෙමෙයි මොනවා. ඉතින් මේක තියෙනවා මෙතන බලමු මෙතන තියෙන සවුන්ඩ් සෝන් එකකම තියෙනවා. අපි බලමු මොන වගේද කියලා. මේක ගේම් ගුරුලම එහෙම නැත්නම් ද ගේම් ක්‍රියේටර්ස්ලම හදපු ටෙස්ට් මිෂන් එකක් තමයි මේක. එතකොට ඔයගන්ට සාමාන්‍යයෙන් අයිඩියා ගන්න පුළුවන් වෙයි මේක මහන්සි වෙලා ගේම් එකක් හදුවොත් මොන වගේ ලෙවල් එකකට යන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වගේ පේන ස්ක්‍රීන් අපිට ඕන එකක් පස්සේ එඩිට් කරගන්න පුළුවන්. මම දැක ගොඩක් ගේම් හදපු කට්ටිය එහෙම කරලා තියෙන නිකම්ම drag and drop කරලා ෆයිල්ස් ටික දාලා එහෙම නැත්නම් එන්ටිටිස් ටික දාලා නිකම්ම ගේම් එක හදලා තියෙන. එහෙම නැතුව මොන හරි වෙනසක් ඕගලන්ට ගන්න පුළුවන් නම් මේ වගේ ප්‍රෝග්‍රෑමින් දැනුමක් නැතුව වැඩ කරන දෙයක වුණත් ඕගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් දෙයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් හොඳ ගේම් එකක් හදාගන්න. හරි ඉතින් ලෝඩ් එකම තියෙනවා බලමු. හරි ඔකන පේනවා ඇති. දැක්කද වොයිස් එක? ඒ කියන්නේ අම්මා කොහොමද? ඉතින් කොල්ටියට වොයිස් කරලා මෙතන මේ ඔන්න එක පාස් කරගම එකපාරක් මේක පාස් කරාට පස්සේ ඔකන පේනවා ඇති. හරි අනින්න හතරක් හරි පුදුමයි මරුණා. හරි කරෙක්ටඩ් එනිමි ඇමෝ බලමු. ලයිෆ් එක තියෙනවා 300ක්. එතකොට අර මෙතන මේ සිංහෙක මාක් එකක් පේනවාද? ඒක නම් වෙලා තියෙන්නේ අර මං කලින් ගේම් එක හදන වෙලාවේ ඒක රීප්ලේස් කරලා තියෙන්නේ සිංහ මාක් එක. නැත්තම් මන්නම් මට මතක දෙන්න සිංහ නෙමෙයි. ඉතින් ඔකට පේන ඇති මේකේ මේ ගාන්ඩ් මේ ප්ලේස් කරලා තියෙන හැටි.
මේ කුණු හැලිල තියෙනවා ඒ අස්සේ මෙතන තියෙන බැරල්ල ගත්තිනවා ගල් තියෙනවා ඉතින් මේවා මේ වගේ මිෂණ එක පේ එකන්න මේ ඉන්ටිස් ප්ලේස් කරන එකත් අත්තුම ගෙනන ගේමක් ඒකැන කෙලිම ගෙනන ගේමක් කරද ඉතිං හරි අපි අන් එට ඔන පේන ඇති මෙතන ගාන්ට අපිට එකන එක වෙනසක් තේරෙන් නැති වෙන්න හදර තියෙනවා කියලා එකන්නේ මෙහෙමයි මේක අපිට මේ යන්න බ්ලොක් කල තියෙන මෙතන හට හදාන්න බැරහින්දනෙමේ මේ ගේම් එක එන්වමන්ටගේම තනක්කර විදිහට වන පේනති අර උඩ බලන්නකොට වෙනමතාව බිල්ඩිම් පේනවා ඉති මේ වගේ හදනක තමා අත්තරම අමාරු වැඩේ හෙම නැතුව ඒගැන මේක නිකම් ප්‍රේස් කරනගෙන මේකින් දා මට කියන්න ඕන හරි හෙල්ටික ගත්තා කවර කොහරි නම් වැට දෙනා හෙනවා හරේ අපි ආයතමු හරේ මෙතන ඉන්න සෙට්ට කරන් ඉවරයි හරි උඩටයන් උඩටයන් හරි කලෙක්ට එනම මෝතිය ගන පේන ඇති මේක දැන් යන්න තියෙන පාර හදල තියෙනවා ශේප් එකගේ ඒකන්නේ අද මෙතන හාට යන්න බැරි බෑ මෙතන මේ ගල්ටිකත් තියෙනවා යන්න පුළුවන් දන්න ආතන හම් පලහට වැටෙනවා ඉති මෙතන හාට යන්න බෑ එනවාට එතනින් හාට ගේම එක තියෙනවා කියන එක සහ එන්වමට් එක තියෙනවා කියන එක පෙන්නලා දෙනවා මම ආයෙ ආයෙ කියන්නේ ඒක තමයි අපි ගොඩක් වෙලා ටාගට් කරන්න ඕනි. හරි මම තාම පිස්සුවෙක් ඉන්නා. හරි හරි යත් ඉවරයි. එන සෙට් එකක් ඉන්නවා. අම්මෝ අයියෝ අයියෝ. හරි. හරි හෙල්ත් එකකුත් ගත්තා. මෙතනින් එහාට යන්න බැරි සීන් එකක් අද තියෙන බල මේක පුපුරයිද කියලා. ඉතින් බාන්න එක හදල දෙන හැට දැ මෙතරින් හාට යන්න නෑ ඉතිරි හාට ආය පල්ලි හටමයි වැටෙන්නේ එනවාට මෙතනින් හාට යන්න අපට මේක පිපුරෝ පුපුරෝල ආතුවක්කු ගැනීමට ඒෝ බන්න කලෙන ඉති මේක මේ ඇල්ල තින්නේ මගේ කලින් ඇතර බෝම්බැකෝකට දන්න පුළුවන් එහම හැල තින්නේ අර මං කලින් කිව්වාගේ මං ඒ අවශ්‍ය දේවල්ටික රීපලෙස් කරල තියෙන සිංහලේවට ඒකයියේ ඒන බල මෙතිරින් හ ප්‍රස් ඊට ඕපන්ඩෝ අහා දොර අරණ doing with all this equipment all the way out here ඉතින් ඔයගොල්ලන්ට හැන ඇති දැන් මේ වගේ voice zone දාලා හරි මං හිතනවා මේ mission එක දැන් ඇති කියලා හරි එයත් මරනවා ඉතින් ඔයගොල්ලන්ට දැන් idea ගන්න පුළුවන් මේ මොන වගේද කියලා mission එක හදන්න ඕනි හරි first objective එක finish වුණා ඊගෙන දැන් මෙතන computer objective නෑ objective එක තමයි objective එක complete වෙනකන් එතනින් එහාට යන්න විදියක් නැහැ. ඉතින් ඔබ තමයි game එක හදන්න තියෙන්නේ. ඉතින් මට දැන් idea එක ගන්න පුළුවන් වෙන්නේ නැති. මොකද්ද කියලා මේ FPS create කරන්න අපි ඒක escape කරමු. අපි ඩවලමු නිකමට තාම මොකක් කරමු mission zombie survival battle jungle warfare එකක් තියෙනවා. අපි බලමු jungle එක මොන වගේද කියලා. මොන මේක නිකන් තිබ්බේ මඩ ටිකක් නේ. ඉතින් මේ වීඩියෝ එකේ මම කලින් කිව්ව වගේ බලාපොරොත්තු වෙන්න නිකන් ඔයාලට මේක ගැන අයිඩියා එකක් දෙන්න මේක නිකන් ආස හිතවන්න මොන වගේද කියලා මේ ගේම් එන්ජින් එක ගේම් ගුරු එක ස්පේස් ක්‍රියේටර් කරා වඩා තියෙන වෙනස්කම් එක හරි ඉතින් මේ තියෙන්නේ කැලාවේ ගේම් එක ඉතින් ඔයාලට පේනවා ඇති මොකද්ද මේ හා මිනි ඔළු හැම තියෙනවා සහ වතුර මේකේ ගොඩක් මේ වතුරට ටාගට් කරලා තියෙනවා වතුර තියෙන මරණානේ නැත්නම් සාමාන්‍ය ටිකක් අමාරුයි FPS create එකේ මේ වගේ වතුර මදන්න මම හිතන්නේ ඒකට වෙනම DX 11 version කියලා එකක් වෙනම ආවා හමුවම ඒවා ටිකක් ආවා විකාර ටිකක් ඉතින් මේකේ තියෙන අර නිකන් seamless rendering එකකට තමයි ගොඩක් try කරලා තියෙන්නේ game ගුරුලා අර වගේ පොඩ්ඩක් හිර වෙන්නේ නැති වෙන්න කරන්න හැබැයි ඉතින් මෙහෙම එකක් කියනවනේ මේවා ඉතින් එකක්වත් unity තරම්වත් එහෙම නැත්නම් unreal engine එක තරම්වත් advance එම නැහැ ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ගේම් මේ වැඩේට එන්න වෙනවා නම් නිකන් try කරලා බලන්න ආස හිතෙන try කරලා බලන්න මම හිතන්නේ මේක ගොඩක් හොඳ එකක් වෙයි කියලා හරි ඉතින් මම හිතනවා දැන්ට මේ කියන්නේ මේ ඉන්ටර්ෂන් වීඩියෝ එකට ඔයගන්ට ඇති කියලා මේ ටික ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන ටික තමයි මේක තියෙන්නේ ගේම් ගුරු එක sorry FPS create එකට වඩා මේක තියෙන්නේ මේක තියෙන වෙනස්කම් ටික ඒ කියන්නේ මේක ගොඩක්ම ටාගට් කරලා තියෙන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නැත්තම් ඒ කියන්නේ අවුට්ඩෝ ගේම්ස් වලට තමයි ගොඩක්ම try කරලා තියෙන්නේ හරි තව අපි මොකක්ද නිකමඩ නිකන් කක් කොඩයි කරලා බලමු මම ඔන් කරලා ඉතින් මේක තමයි ටාගට් කරලා තියෙන්නේ සහ අනික් එක තමයි ඔයගලන්ට දිනා ගන්න පුළුවන් කීස් ටිකක් ෆ්‍රී
කිස් පහක් තියෙනවා මේ ගේම් ගුරු එන්ජින් එක ගන්න පුළුවන් ඔයගලන්ට. ඒ කියන්නේ ඔරිජිනල් ගේම් එන්ජින් එක ගන්න ඔයගලන්ට කිස් පහක් ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට එක එක දේවල් ඇක්ටිවේට් කරගන්න ආරම වට හරි ලේසි ඔරිජිනල් ගේම් එකක් තියෙනවා කියන්නේ. ඉතින් ඒක තමයි ඔයගලන්ට මේක එතකොට ස්ට්‍රීම් එකට උනාට රිලීස් කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ගේම් එකක් ඇදුවොත් ඉතින් මොකද මේක ස්ට්‍රීම් කරන්න කලින් ඔයගලන්ට මේක මල්ටිප්ලේයර් ගේම් එකක් උනත් හදා ගන්න පුළුවන්. ඒක එහෙමයි. එතකොට මල්ටිප්ලේයර් එකක් කියන්නේ ඔක දන්නවදනේ? නෑ මම ඉතින් මේ ගේම් බල කරන කටි. ඉතින් ඉතින් ඔයගොල්ලෝ මේ පේනවා ඇති මිෂන්ස් හදලා තියෙන හැටි. මේක තමයි ඔයගොල්ලෝ ගොඩක්ම දැනගන්න ඕන එක. මේ මිෂන් වල කොහොමද මේ වගේ මේ ප්ලේස් කරන්න කියලා. ඒ කියන්නේ ප්ලේයර්ට නොතේරෙන්න මේ මිෂන් එක ගොඩාක් ලොකුයි සහ අපිට යන්න ඕන නැති ටික මේ වගේ බ්ලොක් කරලා දාන්න, මේ වගේ කඩු වගේ දේවල් හදලා නොතේරෙන්න හදන එක තමයි මේක ඇත්තටම ගේම් තියෙන්නේ. ඉතින් හරි, ඔය ටික තමයි ඉතින් මේක ඉන්ට්‍රක්ෂන් වීඩියෝ එක කියන්න තියෙන ටික. මම හිතනවා වීඩියෝ එක ගොඩාක් දික් වෙන්න ඇති කියලා. හරි, ඉතින් මම මේකේ තව ඉස්සරහට වීඩියෝ සීරීස් එක දිගටම ගේනවා. බලාපොරොත්තු වෙමින් ඉන්න. ඒක තමයි ඔයගොල්ලෝගේ මොන හරි හදපු ගේම්ස් තියෙනවා නම් ඒවල වීඩියෝස් දාන්න. මයිහබ් LK ගේම් කම්පිටිෂන් කියලා ටැග් එක දාලා, හැෂ්ටැග් එක දාලා ඔයගොල්ලෝ YouTube එකේ දාලා අපිට වීඩියෝ එකේ වන්න කමෙන්ට් වලින් දාන්න මේ මෙන්න මේ ගේම් එක තියෙනවා ඔයගොල්ලෝ හදපු කියලා. එතකොට ඒක බලලා අපි තෝරමු කවුද හොඳම එක්කෙනා කියලා. සමහරවිට අපි පෝල් එකක් දාමු මයිහබ් ගේමර්ස් එකේ. එතකොට අනික් අයගේත් වෝට්ස් බලන්න පුළුවන් හින්දා. හරි, ඉතින් වීඩියෝ කොච්චරයි අපි එනම් ඊළඟ වීඩියෝ සීරීස් එකකට යමු. සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් බටන් එකට හැප තියෙන බෙල් බටන් එකත් ඔබන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක හම්බෙමු. ඔකට සුබ දවසක්. සොරි වීඩියෝ ගොඩක් දික් වුණාට, හිතුවට වඩා ගොඩාක් දික් වුණා වීඩියෝ එක.